ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුව කොළඹදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. රට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරාගෙන යාමට නම් ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. බිඳවැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළිගොඩනැගීමේ ගමනට සහාය දුන් සියලු දෙනාට ස්තුති කිරීමටද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගත්තා. අරගලයේ නනතුරු වේවකට ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයා කැඳවා ආණ්ඩුව බාර දීමට උත්සාහ කළ බවත් එහිදී විපක්ෂ නායකවරයා එම අභියෝගය බාරගත්තේ නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ආණ්ඩු බලය ලබා දීමට ජනාධිපතිවරේ වෙනත් අය කුට එලෙස ආරාධනා කළේ ලෝකී පළමු වතාවට බවත් විපක්ෂ නායකයා එය ප්‍රතික්ෂේප කිරීම තමන් සිතන පරිදි ගිනස් වාර්තාවක් බවයි ජනාධිපතිවරයා වෘත්තීය සංගම් සංවිධානයේ වාර්ෂික හමුවා මතමින් සඳහන් කළේ. මාසයක් ඇතුළත රටේ ආර්ථික අර්බුදයට කෙටිකාලීන විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබුණු බවද ජනාධිපතිවරයා පවසනවා. ණය ප්‍රශස්ත කරන ක්‍රියාවලිය අවසන් වී නැති බවත් එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට විවිධ පිරිස් උත්සාහ දරමින් සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. ණය ප්‍රශස්ත කරන වැඩසටහන නතර හොත් සතියා කැතුලත බැංකු ඇතුළු සියලු මංශ කඩාවැටෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සිහිපත් කළේ. විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සහ රෝහල්වල වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුමක් ලෙස පෞද්ගලිකංශයේ හෝ වෙනත් නියෝජිත ආයතන සමග ඒකාබද්ධව අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.